අල්ගොරිතම් හඳුනා වීඩියෝ එඩිට් එක ගැන කතා කරනවාද? මොකද්ද? වීඩියෝ එඩිටින් ගැන කතා කරනවාද? වීඩියෝ එඩිටින් හදලා තියෙන්නේ දැන්. රෙකෝඩ් කරලාද තියෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හදලා තියෙන්නේ සේවා. ගිය සතිය හදුවනේ. ආ හරි. එහෙනම් කරමු. එහෙනම් කරමු මේ ටික ඉක්මනට කියලා දීලා අපි දෙවෙනි සෙෂන් එකේදී ඒකට යමු. හරි. මේකේ දරුවනේ අපි කතා කරේ ඇල්ගොරිතම් හඳුනාගමු කියන එක අපි කතා කරා. කොහොමද ඇල්ගොරිතමයක් කියන්නේ මොන වගේ දෙයක්ද? ගැටලුවක් අපිට ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන හඳුනාගත්තට පස්සේ ඒක විසඳන ක්‍රමයක් තමයි ඇල්ගොරිතමයක් කියන්නේ. හරි. ගැටලුවක ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන හඳුනාගත්තට පස්සේ ඒ ගැටලුව විසඳන ක්‍රමයක් තමයි අපි කියන්නේ ඇල්ගොරිතමයක් කියලා. ඉතින් පළතුරු බීමක් හදන එක ගැන ඔන්න පොතේ දීලා තියෙනවා නේද? වැඩගෙන යන්න පුළුවන්. පළතුරු වර්ග කීපයක් සෝදා ගැනීම අරගෙන සෝදාගෙන කපලා කැබලි භාජනයකට එකතු කරලා අවලං කරලා සලාදයක් පළතුරු සලාදයක් හදන්න පුළුවන් කියලා තියෙනවා. පියවර ගණනින් අපි යමු කිසි දෙයක් විසඳන විදිය. ඇල්ගොරිතමයක් ලියන විදිහ අපි දැන් කතා කරලා තියෙනවා. හරි. පියවර ගණනකින් අපිට ලියන්න පුළුවන් ඇල්ගොරිතමයක් මේ විදියට. චොක්ලට් කේක් එකක් සෑදීම සඳහා ඇල්ගොරිතම. ගෙදරදි කට්ටියට මේ දවස්වල ඔන්න ගෙදර ඉඳන් ඉන්න ගම චොක්ලට් කේක් එකක් හදලා බලන්න පුළුවන්. චොක්ලට් කේක් එකක් සෑදීමට අදාළ ඇල්ගොරිතමය. ආරම්භය භාජන පිරිසිදු කිරීම, චොක්ලට් දිය කර ගැනීම, ඊපස්සේ පාන් පිටි, බේකින් පවුඩර් කලවම් කර ගැනීම, ඒ වගේ පියවර ගණන. බටර් ක්‍රීම් වනතුරු ගසා ගැනීම, ගසන අතරතුර සීනි ටික ටික එකතු කර ගැනීම කරලා බලන්න මේක. හැදෙනවද කියලා චොක්ලට් කේක් එක. කවුරු හරි උත්සාහ කරාද? කවුද චොක්ලට් කේක් හදලා තියෙන්නේ ගෙවල් වල? කවුරුත් නැද්ද? වර්ෂාවි හදලා තියෙනවා කියනවා. කවුරු කවුදායි හදලා තියෙන්නේ චොක්ලට් කේක්? අධිහාංස හදලා තියෙනවා. තව කවුද? ගොඩක් අය ඉන්නවා. ඒ ඉන්නේ අසන් හදලා තියෙනවා. ඒකයි. දේවන්නේ හදලා තියෙනවා. මේකේ තියෙන විදිහට හදලා බලුවේ නැද්ද කවුද? අනේ තුම් මේකේ තියෙන විදිහට උත්සාහ කරලා බලන්න පුළුවන් කරන්න පුළුවන් කියලා. හරි. චොක්ලට් කේක් එකක් හදලා බලන්න පුළුවන් මේ තියෙන විදිහට කරන්න පුළුවන්. පියවර ගණනකින් අපි යම් ගැටලුවක් විසඳීම තමයි තින් ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. ඒකට චොක්ලට් කේක් එකක් හදන විදිහත් ඔන්න මේ විදිහට දීලා දෙනවා පියවර ගණන. හරි. ඊළඟට ඍජු කෝණ ආශ්‍රයක වර්ගඵලය ලිවීම එවීම කොහොමද හොයන්නේ? ආරම්භ කරලා දිග පළල අරගෙන දිග පළලින් වැඩි කරලා වර්ගඵලය හොයන්න පුළුවන්. කොහොමද ඍජු කෝණ ආශ්‍රයක පරිමිතිය හොයන්නේ? කවුරු හරි කියන බන්න පරිමිතිය හොයන හැටි වර්ගඵලය නම් ඔන්න දිග පළලින් වැඩි කරලා හොයන්න පුළුවන්. කොහොමද පරිමිතිය හොයන්නේ? උතේ කතා කරමු නේද? අද කවුරුත් කතා කරන්නේ නැති දවසක්ද? එහෙම දවසක් තියෙනව නේද? ඍජු කෝණ ආශ්‍රයක පරිමිතියද? මොකද්ද පුතේ? ඍජු කෝණ ආශ්‍රයක පරිමිතියද? ඍජු කෝණ ආශ්‍රයක පරිමිතිය. කොහොමද හොයන්නේ? පරිමිතිය අනේ ක්‍රියාවලියේ ප්‍රතිදානිය නම් පුළුවන් සර්. මොකද පුතේ? ආදානීය ක්‍රියාවලියේ ප්‍රතිදානය නම් දන්නවා සර්. ඔව්. ආදාන මොනවාද? ඍජු කෝණ ආශ්‍රය, දිග සහ පළල. හරි. දිග සහ පළල ප්‍රතිදාන. දිග පළල, දිග පළල එකතු කිරීම. ඒ ප්‍රතිදානයේද ක්‍රියාවත්ද? ඔයා ඔය කිව්වේ ක්‍රියාවලිය නේද? දිග පළල සහ නැවතත් දිග පළල එකතු කිරීම. දෙවරක් දිග, කියන්නේ දෙකෙන් වැඩි කරන්නත් පුළුවන්. නැත්නම් දෙපාරක් දිගයි පළලයි දිගයි පළලයි. පරිමිතිය කියන්නේ මොකක්ද? වටක්‍රම. වටේ කොච්චර දුරක් තියෙනවද? ඍජු කෝණාශ්‍රය වටේ දිග. වටේ දිග. මෙහෙම ගත්තම ඍජු කෝණාශ්‍රය අපිට එකතු කරන්න පුළුවන් පරිමිතිය හොයනකොට. ඍජු කෝණාශ්‍රයේ දිග ඒකට පළල එකතු කරලා නැවත දිග එකතු කරලා නැවත පළල එකතු කරොත් අපි රවුමක් ගියා වෙනවා. මේ කොටුව වටේ රවුමක් යනවා වගේ තමයි.
මේ පැත්තට දිග පළල නැවතත් දිග පළල එහෙම නැත්නම් දිගයි පළලයි එකතු කරලා දෙකෙන් වැඩි කරත් හරි නේද ඔව් සර් ඔව් දිගයි පළලයි එකතු කරලා දෙකෙන් වැඩි කරත් හරි එතකොට ආරම්භයේ තියෙන ඍජුකෝණාශ්‍රය දිග ලබා ගැනීම පළල ලබා ගැනීම දිග පළල එකතු කර දෙකෙන් වැඩි කිරීම මගින් පරිමිතිය ලබා ගැනීම ප්‍රතිදානීය ඍජුකෝණාශ්‍රය පරිමිතිය ප්‍රතිදානීය ඍජුකෝණාශ්‍රය පරිමිතිය සහ අවසාන කිරීම හරි ඉතින් දැන් අපි දන්නවා විවිධ ගැටලු විසඳන්න මේ ඇල්ගොරිතම භාවිත කරන්න පරිගණකයේ ඉතින් කේක් හදන්න නැහැනේ එහෙනම් පරිගණකයේ ගැටලු විසඳන්න තමයි ඇල්ගොරිතම භාවිත කරන්නේ ඒත් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න පොතේ උදාහරණ දීලා තියෙනවා අර පළතුරු සලාදේ පිළිගැනීම ශිෂ්‍යයාගේ ලක්ෂණ ඇතුළත් කිරීම වගේ ඕනෑම ආදානයක් ප්‍රතිදානයක් සමාන්තර ආශ්‍රය කිනොත් ආරම්භය අවසානය මෙන්න මේ වගේ සංකේතයේ කිනොත් ඒ කියන අග කොන් රවුම් ඍජුකෝණාශ්‍රය ඊළඟට ඍජුකෝණාශ්‍රයකින් ක්‍රියාවලිත් තීරණ ගැනීම ඩයමන්ඩ් එකක් කිරිබත් කැටයක් නේ තීරණ ගැනීමේ මෙන්න මේ වගේ කිරිබත් කැටයක් වගේ දෙයකින් දත්ත ගැනීම ඉතලවලුත් වෙනන්න පුළුවන් කියලා අපි පෞගේ සතුවල කතා කරා. ඒ සංකේත භාවිතයෙන් අර ඇල්ගොරිතම් එක ලියන හැටිත් අපි මේ වෙද්දි කතා කරලයි තියෙන්නේ. ඔන්න අපි අර පළතුරු සලාද ඇල්ගොරිතම් එක ලියමු. ආරම්භය විවිධ පළතුරු ලබා ගැනීම කියන්නේ මොකද්ද? ඇයි මේ විදිහට තියෙන්නේ? පළතුරු ලබා ගැනීම මොකද්ද වෙන්නේ ආදානයක්ද ප්‍රතිදානයක්ද ක්‍රියාවලියක්ද ආදානයක් හරි එහෙනම් තමයි විවිධ පළතුරු ලබා ගැනීම කියන එක මේ විදිහට එන්නේ ඊළඟට පළතුරු සෝදා ගැනීම කැබලි වලට කපා ගැනීම වාජනයකට දැමීම කියන්නේ මොනවද ක්‍රියාවලිය 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 ඒ හින්දා තමයි ඍජුකෝණාශ්‍රයක ලියලා තියෙන්නේ ඉතින් සීනි එකතු කිරීම වාජනයකට දැම්මම කලවම් කිරීම මොනවද අවසානයේ එතන පරිමිතියත් මෙහෙමම නේද? පරිමිතිය දිග ලබා ගැනීම, පළල ලබා ගැනීම, දිග පළල එකතු කර දෙකෙන් ගුණ කිරීම, වර්ග පළය ලබා ගැනීම, sorry, පරිමිතිය පෙන්වීම අවසානයි. හරි. ඉතින් ඔය ටික තමයි මේ පාඩමේ තියෙන්නේ. එතකොට පාඩම ඉවර වෙලා. මාර වෙන්නේ නේද? හරි. හැබැයි අපිට දැන් ඔය මොකද්ද පුතේ? අභ්‍යාස කරන්න ඕන මේ ගොඩාක් අභ්‍යාස කරාට පස්සේ තමයි අපිට මේක හරියටම තේරුම් ගන්න පුළුවන් එහෙනම් මෙතනින් ඉවරයි කියලා හිතන්න එපා. හරි මේකෙන් මෙතනින් ඉවරයි කියලා හිතන්න එපා. එහෙම වුණොත් ඉතින් අපේ පොත ලබන මාසෙම අපිට ඉවරත් වෙනව නේද? අන්තර්ජාලය කතා කරා. අවසන් පාඩමනේ. ඉතින් ඒ හින්දා අපි යමු වැඩ පොත. දැන් අද වැඩ පොත පෙරලා ගන්න. වැඩ පොත තමයි අද ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ. එතකොට මොකද්ද නොනිත්මා මේ කිව්වේ? නොනිත්ම නෙමෙයි කවුද අපේ මේ? නමක් මතක නෑ මට. ඔන්න. ආ සෙත්මි. සෙත්මි මොකද්ද කිව්වේ 49 පිටුවස අර පළවෙනි අංකයේ මේ වෘත්තයක් ඇnder තියෙන එක වැරදි නැද්ද අපි බලමු 49 පිටුවේ කො 49 ආමේ තියෙන්නේ කො එකේ මොන පිටුවේද 46 47 48 තව පල්ලෑ නේද ආ මේකද ආරම්භය අවසානය ඔව් ඒක පුතේ අග රවුම් මේව එක කියන්නේ පෙන්වන්නේ නේද අග ඔව් අග රවුම් ඍජුකෝණාශ්‍රයකි එතකොට මෙතන දීලා තියෙන වෘත්තය මතක තියාගන්න සමහර අවස්ථාවල සමහර කොත්වලදී
වෘත්තය භාවිතා කරනවා. වෘත්තයක් නෙවෙයි ඉලිප්සයක් ඇත්තටම. සමහර පොත්වලදී ඉලිප්සයක් භාවිතා කරනවා. හරි? මේක මේ වෘත්තය දානවට වැඩිය ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ඒක අපි හදාගමු මේ වෙලාවට. එක්කෝ ඉලිප්සය පාවිච්චි කරන්න පුළුවන්. වෘත්තය නම් වැරදි තමයි. එක්කෝ ඉලිප්සයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි කරන්න ඕන මොකද්ද? කොන් හතර රවුම් ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය වෙන්නේ නැන්නේ නේද? කොන් හතර රවුම් නම් රවුම් කෝණාශ්‍රයක් වෙන්නේ. එහෙම නෑ හරි. මොකද්ද? ඉලිප්සඩයක් ගන්න අයියේ. සමහර පොත්වල පුතේ ඉලිප්සයකින් පෙන්නලා දෙනවා. මොකද දැන් මේකට නමක් කියන්න බෑනේ. දැන් සිංහලෙන් මේක මොකද්ද මේකට කියන්නේ? මේකේ කොන් හතර රවුම් නම් මොකද්ද කියන්නේ? ඍජුකෝණාශ්‍රය කියන්නත් බෑනේ නේද? ඍජුකෝණාශ්‍රය කියන්නේ කොන් හතර ඍජු වෙනයි. ඍජුකෝණාශ්‍රය කියන්නේ එන්නේ රවුම් කෝණාශ්‍රය වගේ දෙකක් තමයි කියන්නේ. ඒ හින්දා ඒක ලේසි වෙන්න තමයි ඉලිප්සයක් භාවිතා කරන්නේ. හරි ඉලිප්සය හරි රවුම නම් වැරදි. රවුම පාවිච්චි කරන්නේ අපි ඉලිප්සයක් පාවිච්චි කරන අවස්ථා තියෙනවා ආරම්භය අවසානයේ. හරි. ඉතින් අපි යමු මූලිකම ප්‍රශ්න ටික කතා කරලින් මුලින්ම ඇල්ගොරිතම් සහ ගැලීම් සටහන් මම පොරොන්දු වෙන විදිහට වීඩියෝ එඩිටින් කතා කරනවා. වීඩියෝ එඩිටින් පාර්ට් එක බය වෙන්න එපා. වීඩියෝ එඩිටින් මම කියලා දෙනවා ඊළඟ මේක අපේ session එක ඉවර වෙලා ඊළඟ එක පටන් ගනිද්දි වීඩියෝ එඩිටින් කියලා දෙනවා. මොකද අපිට වෙලාව තියෙනවා පුතේ බය වෙන්න දෙයක් නැහැ. අපිට වෙලාව ඕන තරම් තියෙනවා. ආයෙත් හැරයක් ඕන නම් සිලබස් එක කතා කරන්න පුළුවන් බලා ඉඳන්. හැබැයි එහෙම නැහැ. අපි බලමු ඊළඟට papers වලට තියෙනවා. papers ටික හදා ගන්න ඕන. මම බොහෝ විට හිතන් ඉන්නවා මේ සතිය මේ මාසේ ඔගලන්ගේ ටර්ම් ටෙස්ට් එකක් දෙන්න දෙවනි එක. එතකොට ඒකේ පස්වෙනි පාඩමට නිකන්ම අහන්න මුල් පාඩම් ටික තිබ්බනේ. දැන් අපි දැනගන්න අපි බලන්න ඕන අමාරු තැන් මොනවාද කියලා. උදේට මට ඔයාලට අමාරු තැන් ආයි කියලා දෙන්න පුළුවන් වාර මේ අවසන් වාර විභාගයට කලින්. ඒ හින්දා තමයි මම ටෙස්ට් එකක් තියලා බලන්නේ ඔයාලට අමාරු තැන්. ඒ ඉන්න හැමෝම එක ලියන්න. හරිද? ඒකේ ලකුණු ගන්න එකත් වැදගත්. ලකුණු ගන්නවට වැඩිය වැදගත් ඔයගලන්ට අමාරු තැන් උනාද කියන එක මම දැනගන්න. එතකොට මට උදව් කරන්න පුළුවන් ඒක හදන්න. හරි. ඉතින් මුලින්ම අහනවා ගැටලුවක මූලික කොටස් තුන මොනවාද? කාටද මතක? Excuse me sir. ඔව්. ආදානය ක්‍රියාවලිය. සර් පොඩ කටුනා සර්. සර් අර අරක සාකච්ඡා කරන්නේ අර වීඩියෝ එඩිට් එකක සාකච්ඡා කරන්නේ සර් කට්ටලයි ආවට පස්සේ නේද සර්? ඔව්. හරි. ඔව් පුතේ කියන්න අපෝ කියපුව එක මට. ඒ ආදානය බී ක්‍රියාවලිය සී ප්‍රතිදානය මොනවාද? ඔ කොටස් තුනක් තියෙනවා. ආදානය ක්‍රියාවලිය සහ ප්‍රතිදානය. ඔය එක ලියා ගන්න පුළුවන්. පොතේ ලියන්න එපා. ඒ කියන්නේ අච්චු පොතේ ලියන්න එපා. අච්චු පොතේ වැඩ පොතේ ලියන්න එපා. ඒ වෙනුවට ඔයාලා පාවිච්චි කරන ලියන පොතේ ලියන්න. ආදානය ඔව් අච්චු පොතේ මේ කොපියක් ගහගත්තා. හරි එහෙනම් එහෙම ලිවට කමන්නේ. හරි එහෙම ලිවට කමන්නේ. ආදාන ක්‍රියාවලි ආදානය කියන තුන නැත්නම් බහුවචනෙම කිය මාදාන ක්‍රියාවලි ප්‍රතිදාන තමයි මූලික කොටස් තුන. ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. මොනවාද කොහොමද අපි කියන්නේ ආදාන කියන්නේ මොනවාද පුතේ? ගැටලුව විසඳීම සඳහා අතුලක් කරන්න ඒවා. ආ ගැටලුව විසඳීම සඳහා අලියා ගන්න. ගැටලුව විසඳීම සඳහා ලබා දිය යුතු දත්ත සහ තොරතුරු ආදාන ලෙස හැඳින්වේ. ගැටලුව විසඳීම සඳහා ලබා දිය යුතු දත්ත සහ තොරතුරු ආදාන ලෙස හැඳින්වේ. ක්‍රියාවලිය සඳහා අනුගමන කරනු ලබන ක්‍රියාවලි. ගැටලුව විසඳීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලියක තාපෝ ක්‍රියාවලිය එනවනේ. එහෙම නැතුව අපිට කියන්න පුළුවන් ගැටලුව. සර් ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා සර්. ඒ ආදාන කියලා අපි ලියුවානේ. ඔව්.
ගැටලුව විසඳීම සඳහා භාවිතාවන ගණිතමය ගණිතමය සහ තර්කානුකූල ගණිතමය සහ තර්කානුකූල ක්‍රියාපිළිවෙත් ක්‍රියාවලි වේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම ආදිය ගණිතමය වන අතර වඩා විශාලද කුඩාද සමානද අසමානද ආදී ලෙස සංසන්දනාත්මකව විමසා බැලීම තාර්කික ක්‍රියාවලිය මේකට නම් උත්තරේ ටිකක් දිගයි ක්‍රියාවලිය ඊට පස්සේ තියෙනවා ප්‍රතිදාන ප්‍රතිදාන කියන්නේ මොනවද ප්‍රතිදාන කියන්නේ ගැටලුව විසඳීමේ ප්‍රතිඵලය ගැටලුව විසඳීම මගින් ලබා ගන්නා සහ ලබා දිය යුතු ප්‍රතිඵල ගැටලුව විසඳීම මගින් ලබා ගන්නා සහ ලබා දිය යුතු ප්‍රතිඵල ගැටලුව විසඳීම මගින් ගැටලුව විසඳීම මගින් ලබා ගන්නා සහ ලබා දිය යුතු ප්‍රතිඵල තමයි අපි කියන්නේ ප්‍රතිදාන කියලා. හරි දැන් ඔනේ තුනම ලියාගත්තා. ඉක්මනින් ලියා ගන්න. ඔන්න මම අහපු ප්‍රශ්නයක් අහලා තියෙනවා දෙවෙනි එකේ. මම ඔයාලට අර කලින් එකේ අහද්දිම අහපු ප්‍රශ්නයක් ඔන්න දෙවෙනි එකෙත් අහලා තියෙනවා. නේද? ඔන්න බලන්න ඊළඟ එක. ත්‍රිකෝණාශ්‍රය පරිමේය ත්‍රිකෝණාශ්‍රය දිගපළල. ත්‍රිකෝණාශ්‍රය දිගපළල සහ දිගපළල එකතු කිරීම ප්‍රතිදානීය ත්‍රිකෝණාශ්‍රය පරිමිතිය. පරිමිතිය. අපි අර දුන්න ප්‍රශ්නේම ඒකට මම අහපු දෙයම තමයි මෙතන ඒකනේ මම අහුවේ. ඒ වගේ විභාගෙදිත් අපි අහන්නේ සමාහලට ඔයාලගේ ඉස්කෝලේ විභාගයටත් එන්න පුළුවන්. හරි එහෙනම් තමයි මම කියන්නේ විභාගෙම මග අරින්න එපා බය වෙන්න. ලකුණු වලට ආ ලියන්න පුතේ. ආදාන කියන්නේ පරිමිතිය හොයද්දී ඔකල කිව්ව හරේ ඍජු කෝණාශ්‍රය දිගපළල සෑ විභාගයේ දෙන්නස දෙවනි වාරේ වන්ද ඔව් අත්පොතේ නේද ඔව් ඍජු කෝණාශ්‍රය දිගසා පළල තමයි ආදානයන් වෙන්නේ ක්‍රියාවලි දිගපළල සහ දිගපළල එකතු කිරීම දිගපළල දෙපාරක් එකතු කරන්න ඕන නේද අපිට කියන්න පුළුවන් පරිමිතිය
සමාන වෙනවා වරහන්කට සමාන දිග එකතු කිරීම පළල එකතු කිරීම දිග එකතු කිරීම පළල ඔව් ඒකත් හරි නැත්නම් අපිට කියන්න පුළුවන් දිග එකතු කිරීම පළල වැඩි කිරීම දෙක කියලා නේ ඒකත් හරි නේ නේද ඒක ආයසරයක් එකතු කරනවා කියන්නේ ඒක දෙකෙන් වැඩි කරාට සමානයි හරි නේද මම එහෙම කිව්වේ वचन वचन दिग्वेन अड़वचन प्रमाण पावचक्योग्य अनिवार्योन अड़वचन प्रमाण वडा योग्य प्रतिदाने वेन्नी परिमिति प्रतिदाने හරි ඉතින් ඔන්න දෙවෙනි එකත් ලේසියෙන්ම අපි ලිව්වා අපි බලමු ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා ඊට පස්සේ තාම ලියනෝ නේද ඔයගොල්ලෝ ඉවරද නෑ ලියලි ඉවරයි ලියලා ඉවරයි ඉවරයිද එහෙනම් ඔන්න ඊළඟට තමයි ප්‍රශ්නයක් හය ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු තේසෑදී අය ඕනද ලියාගන්නද මොනේ හරිද आदानीय ए क्रियावली बी सी डी ई प्रतिदानीय एफ हाय श्रेणी शिशु को तेजस्वी में डाल पियोर में ही दर्पण है तो ए यात्री आदानीय क्रियावली सा प्रतिदानीय का डाल पियोर तोरा प्रतिदाने अवश्य पारधि सरसा पिलीम तम प्रतिदाने मे चॉकलेट केक ඊළඟට පළතුරු සලාදේ බඳුන් වල තමයි පිළිගැන්වීම. තමයි මේකෙත් තියෙන්නේ. හරි. ඔන්න ඒකේ හැම එකේම බලන්න ප්‍රතිදානෙ පොඩ්ඩක් වෙනස්. දැන් මේකට යනවා වැඩපොතට යමු. වැඩපොත බලමු. කෝපි වැඩපොත සිංහල මීඩියම් සිංහල ෆ්‍රෙන්ච් සිංහල. හරි. වැඩපොතේ සියල්ල මිශ්‍ර කර තේ කෝප්පේ සැදීම කියන්නේ මොකක්ද? ක්‍රියාවලියක් නේද? ඔව් සර්. එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ප්‍රතිදානය කියන්නේ ඒක අපි අවසන් කරන්න එපා. ප්‍රතිදානය කියන්නේ අපි පිළියෙල කළා. සමහර තේ මෙතන පිළි මේ පිළිගැන්වීම කියලා තිබුණා නම් මම ඒක ඔන්න හරි කියලා ගන්නවා. ඒක ප්‍රතිදාන නැහැ කියන එක තමයි අපිට කියන්න ඕනේ. හැබැයි මෙහෙමයි මෙතන මේගොල්ල දෙන්නේ නැත්නම් මේක ප්‍රතිදානය කියලා ගන්න කියලා වෙන්නේ නැති. ඒත් ඒක එච්චරම අර පැහැදිලිව නැහෙනේ පුතේ. ඒ හින්දා අපි මෙහෙම දෙයක් කරමු එකට. අපි එක පොඩි නෝට් එකක් දාගමු මෙතන. හරි ඉස්කෝලේ සමාන ටීචර් කියයි ඉස් කියන්නේ ප්‍රතිදානය කියලා. එහෙම කිව්වොත් වැරද්දක් නැහැ. හරි. ඉතින් අපි මේක මෙහෙම දාගමුකෝ. ඉතින් මේ අක්ෂර ලියන්න තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආදානයක් නේ එක ගැන සැකයක් නැහැ නේ ජලය නටවා ගැනීම කියන බීට් නටවාගත් ජලයට තේකොළ එකතු කරන සීට් කිරිපිටි සහ සිංහ මිශ්‍ර කරන ඩීට් සාදාගත් කහට ඊට් ඊට් ඒ වගේම සියල්ල මිශ්‍ර කර තේකොප්පේ සාදන එෆුත් අයිති වෙන්නේ ක්‍රියාවලිය වලට හරි එෆ් මෙතනට ලියලා මම වරහන් ඇතුලේ ලියනවා අන්න අර කතාව මෙය
පිළිගන්වන අවස්ථාව ඔයාලත් මෙහෙම ලියාගන්න මේ පිළිගන්වන අවස්ථාව ලෙස සැලකුවොත් සැලකුවොත් ප්‍රතිදානය වේ එහෙත් දී ඇති පරිදි මෙය ක්‍රියාවලියකි ඒක කියන්නේ මිශ්‍ර කිරීම කියන්නේ සියල්ල මිශ්‍ර කරලා තේකෝපය හදනවා කියන්නේ ක්‍රියාවලිය හදපු තේකෝපය දෙනවා කියන්නේ එතකොට ප්‍රතිදානය ඉතින් මේක දෙනවයි කියන එක කියලා නැති හින්දා තමයි මම වරහන් ඇතුලේ දීපු හරි ඊළඟට පහ ඇල්ගොරිතමයක් යන කුමක්ද කෙටියෙන් සඳහන් කරන්න මේකට නම් ඔන්න බලමු අපි කවුරු උත්තරේ දෙන්නේ කියලා හරියටම යම් ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර අනුපිළිවෙලින් දක්වෝ ක්‍රමවේදයක් පොත බලාගෙන ඉන්නේ අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් දක්වූ ක්‍රමවේදය අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් දක්වූ ක්‍රමවේදය අනුපිළිවෙලින් දැක්කෝ ක්‍රමවේදයක් දැක්කෝ ක්‍රමවේදයක් එම පියවර අතර අනුපිළිවෙල ඇති නොපිළිවෙලට ඇති ආදාන ක්‍රියාවලි ප්‍රතිදානවලට අමතරව ආදාන ක්‍රියාවලි ප්‍රතිදානවලට අමතරව යම් තත්වයක් සලකා ලබා ගන්න තීරණ යම් තත්වයක් සලකා ලබා ගන්න තීරණ එම තීරණ මත කෙරෙන තෝරා ගැනීම සහ යම් හේතුවක් මත නැවත නැවත සිදුවන ක්‍රියාකාරකම්ද මෙහි ඇතුළත් වේ. ඇල්ගොරිතමයක් තේරුම් ගැනීම පහසු වීම සඳහා
අඩු වචන ප්‍රමාණයක් යොදා ගන්න අතර ඒවා ඉදිරිපත් කිරීමට ගැලීම් සටහන් ආදී විශේෂ සංකේත ඇතුළත් සටහ රූප සටහන්ද යොදා ගැනීම හරි ඔන්න දැන් වැඩිපුරත් එක තියෙනවා ඈ ඔව් සර් මට ලියන්නත් ඉඩ නැහැ ඉඩ නැද්ද ඒකනේ මට නම් ඇති ඔන්න මං චූටියක් කරන්නේ නේද අර යට තියෙන ඒ ටික ලියන්න ආ හරි ඒ කියන්නේ දැන් මෙහෙම මෙච්චර ලියන්න ඕන නැහැ ඔය මුල්වත් වාක්‍ය විතරක් ලියවම ඇති ඒ වුණාට ඉතින් අර තව ටිකක් අපිට කියලා දෙන්න පුළුවන් ටික කියලා දෙන්න එක හොඳ හින්න තමයි මම දැන් මේ තව ප්‍රශ්න ගොඩකට උත්තර මෙතන තියෙන සමහරට අහන්න පුළුවන් මේ ඇල්ගොරිතම් පෙන්වන්න මොනවාද පාවිච්චි කරන සංකේත ක්‍රම ආ එතකොට අපිට කියන්න පුළුවන් ගැලීම් සටහන් තමයි ඇල්ගොරිතම් පෙන්වන්න පාවිච්චි කරන සංකේත ක්‍රමය එහෙම කියන්න පුළුවන් හරි ඊළඟට පහේක පහේකේ තියෙනවා දෙක කොටසේ ඍජු කෝණාස්වේ පරිමිතිය සෙවීමට අදාළ පියවර සලකමින් එහි ඇල්ගොරිතමය කියලා කියන ඇල්ගොරිතමය ලියා දක්වන්න කියලා කියන. හැබැයි මේක ලියද්දී අර පොතේ විදිහට ලියනවා නම් හොඳයි. පොතේ තිබ්බ විදිහ මතකද ඔයාලට? පොතේ තිබ්බ අර පියවර ටික දක්වනකොට ඇල්ගොරිතමයක් ලියලා මේ තියෙන ඇත්තටම ගැලීම් සටහන. හරි? ගැලීම් සටහන කිනුත් ලියලා ඊට අමතරව මෙන්න මෙහෙමත් ලියලා පෙන්නන්න. මොකද ඇල්ගොරිතම් එකක් මම දැක්ක පොතේ ලියනකොට මේ තියෙන වගුවක් විදියට පියවර 1, පියවර 2, පියවර 3, පියවර 4, පියවර 12 දක්වා මේ 12ක් තියෙනවා නම් ඈ මේ වගේ පියවර සහ ඒකෙදි කරන දේ පියවර සහ ඒකෙදි කරන දේ ලියලා ඊට පස්සේ ගැලීම් සටහන ලියලා පෙන්නන්න. හරි. මේ විදිහට ලියලා ඊට පස්සේ ගැලීම් සටහනක් ලියමු. හරි දැන් යමුකෝ අපෝ වර්ක් බුක් එකට හරි වගුවක් විදියට ලියන්න ඕක ඉස්සෙල්ලා excuse me sir ඔව් පියවර එක මොකද්ද ආරම්භය පියවර දෙක කියන්න බලන්න ඍජු කෝණාශ්‍රේ දිග පළල ලබා ගැනීම අපි එකින් එක ලියමු ඍජු කෝණාශ්‍රේ දිග ලබා ගැනීම ඊළඟට පියවර තුන පියවර දෙක ඊළඟ පියවර පියවර තුන ඍජු කෝණාශ්‍රේ පළල ලබා ගැනීම පියවර හතර වර්ග පළල ටිකක් ලියාගත්තේ නැහැ මොකද්ද පුතේ
ටිකක් උඩට යංග වන් ටිකක් ලියන්නත් නෑ ෆයින් වර්ගඵලය සමානයි දිග පළල වැඩි කිරීම පරිමිති නේද පරිමිතියනේ හොයන්න දෙන වර්ගඵලය නෙමෙයි පරිමිතිය පරිමිතිය සමානයි දිග වැඩි කිරීමේ ලකුණ වැඩි කිරීමේ ලකුණ පළල ඒ සෝරි දිග එකතු කිරීම පළල නේද වැඩුණානේ දිග එකතු කිරීම පළල ඊට පස්සේ වැඩි කිරීමේ ලකුණ දෙක ඒක දෙකෙන් වැඩි කරා නම් ඊට පස්සේ පියවර පහ මොකක්ද වෙන්නේ ත්‍රිකෝණාක්ෂය පරිමිතිය जोइन होने पर हुआ हरिद හරිද හරි ඍජු කෝණාශ්‍රේ දිග ලබා ගැනීම ඍජු කෝණාශ්‍රේ පළල ලබා ගැනීම ඊට පස්සේ අවසානයේ ඍජු කෝණාශ්‍රේ පරිමිතිය ඊට පස්සේ අවසානය ඔව් පරිමිතිය වෙන්නේම ඊට පස්සේ 6 පියවර තමයි අවසානය පියවර තුන මොකද්ද? පියවර තුන ඍජු කෝණාශ්‍රේ පළල ලබා ගැනීම නේද? හරි. මේ ටික ලියලා පෙන්නන්න මම මේක මේ පැත්තෙන් ලියන්න. නැත්නම් ඉරි කැපෙන හිඳ පේන්නේ නැහනේ. දැන් ලියා ගන්න පුළුවන්. ඒක ඉක්මනින් ලියා ගන්න පුතේ මොකද ඊළඟ කැලේ ඊළඟ කොටසදී අපි අර වීඩියෝ එඩිටින් පාට් එක කතා කරන්නේ. මම ආයේ මේක පෙන්නන්නේ නැහැ. स्क्रीनशॉट दिया वीडियो एडिटिंग सकती है ना रखती है ना बदला एडिट कराने मुनाद कराने बलमूं कर लिये कराने बलम अभी कमेंट कर बल आगे පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාලත් ඔයාලගේම එකක් කරන්න. මොකද අනිත් අය කරන්නේවා ඒගොල්ලන්ටනේ. ඔයාලා කරන්නේ ඕගොල්ලන්ට. ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයාලගේ නිර්මාණයක් කරන්න. හරි. මම හිතනවා ලියලා ඇති අවසන්ති කියලා. තා අර මුල් ටික मुलेवा मिस्ना बलागन सर लगे वीडियो